ඔබ බොහොම කාර්යබහුල කෙනෙක්. නමුත් ඔබ මනාලියක් වෙන්න මනාලියෙක් වෙන්න බලාගෙන ඉන්නවා නම් මේ කාර්යබහුලත්වයේ සමහර විට ඔබේ සුන්දරත්වය ගැන හිතන්නට ඔබට ලබා දෙන කාලය පිළිබඳව ගැටලුවක් ඇති කරනවා ඇති. විවාහ නරඹන ඔබට අපි හැමදාමත් සුන්දර මනාලියක් වෙන්න උදව් කරනවා. අපි කැමති ඔබ ඔබේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්නවට. ඒක නිසාවෙන්මයි මේ විශේෂාංගයේ ඔබේ ගැටලුවට පිළිතුරක් ලෙස අපි ඔබට ලබා දෙන්නේ. අද දවසේදී ඔබට උපදෙස් ලබා දෙන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සුජීවා හරුවාරා. ඔබ දන්නවා මනාලියකගේ සුන්දරම සිහිනය සැබෑ කරවන විශේෂාංගේ විවාහ. ඉතින් අපි හැමදාමත් විවාහ වැඩසටහන තුළින් ඔබේ මංගල දිනය ඔබ කොහොමද පෙර සූදානම් විය යුත්තේ, ඔබ ඇඳුම් නිර්මාණය කරගත යුත්තේ කෙසේද, ඒ වගේම ඔබේ සම පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ, ඔබේ හිසකෙස් නියපුතු මේ දේවල් ආරක්ෂා කරගැනීමට ඔබ මොනවද කළ යුත්තේ, මේ හැම දෙයක් ගැනම කතා කරනවා. ඉතින් මං හිතන්නේ අද මම මිතුනිකාව හැඩගන්වලා තියෙන උඩරට මනාලියක් ආකාරයට අපි සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට මනාලියන්ට වර්ණ තෝරා ගැනීමේදී අයිවරි වර්ණය, ක්‍රීම් වර්ණය මෙවැනි ලයිට් වර්ණ වලට තමයි ගොඩාක් වෙලාවට යන්නේ. එවැනි වර්ණම තමයි අපි තෝරාගන්නේ. නමුත් මම අද ඉන් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා රෝස් පින්ක් එකක් තමයි නිතුනිගේ මේඩප් එක සඳහා භාවිතා කරලා තියෙන වර්ණවලට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මං හිතනවා මේ වර්ණය නිතුනිකාට ඉතාමත්ම හොඳින් ගැලපෙනවා කියලා ඇගේ ස්කින් කලර් එකත් එක්ක. ඉතින් අපි වර්ණ තෝරා ගන්නා වගේම අපි ඇඳුම් නිර්මාණය කරනා වගේම අපි ඒ ඇඳුම් වලට ගැලපෙන ආකාරයට අපේ ආභරණ තෝරා ගන්නත් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. බොහෝ වෙලාවට අපි දන්නවා බොහොම ලස්සන ස්කින් එකක් තියෙනවා නම්, ලස්සන කෙස් කලඹක් තියෙනවා නම් අපිට කොණ්ඩා මෝස්තර දාන ලේසි. ඒ වගේම ඇගේ ස්කින් එක බොහොම පැහැදිලිව හොඳ ලස්සන නිරෝගී සමත් නම් අපිට ඇයට මේකප් කිරීමේදී කිසිම ගැටලුවක් නැතුව බොහොම අඩුවෙන් ආලේපන භාවිතා කරලා ඇගේ තියෙන ස්වභාවික සුන්දරත්වය තව තවත් ඉස්මතු කර පෙනෙන ආකාරයට හැඩ ගැන්වීම කටයුතු කරන්න හැකියාව තියෙනවා. මං හිතන්නේ ඇත්තටම නිතුනිකාට බොහොම ලස්සන පැහැදිලි නිරෝගී සමක් තියෙන නිසා ආලේපන ඉතාමත්ම අඩුවෙන් පාවිච්චි කරලා ඇගේ තියෙන ස්වභාවික සුන්දරත්වය ඉස්මතු කරපෙනෙන ආකාරයට බොහොම ලස්සන හැඩගැන්වීමක් මට කරන්න හැකියාව ලැබුණා. ඉතින් මං හිතන්නේ ඇත්තටම මෙතන නිතුනිකා කියන්නේ වෘත්තියෙන් එයාගේ නිරූපණ ශිල්පිනියක් හැටියට අපි දන්නා තරමින් ඇය බොහෝ කාලයක සිට ග්ලෝ පෝෂණ අතිරේකේ ලබා ගන්නවා. ඉතින් මං හිතන්නේ ඇගේ සුන්දරත්වයේ රහස, ඇගේ කෙස් කලඹේ සුන්දරත්වයේ රහස, මේ හැම දෙයකම සුන්දරව තබා ගන්න ඇය ග්ලෝ භාවිතා කරනවා. ඉතින් අපි දන්නවා ඇය පමණක් නෙමේ ලෝකේ පුරා සිටින රූප රාජිනියන් තමන්ගේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට ග්ලෝවෙන පෝෂණ අතිරේකයක් ලබා ගන්න එහි තියෙන විශ්වාසනීය භාවයත් සුරක්ෂිත භාවයත් නිසාමයි. අපි දන්නවා මෙහි අන්තර්ගත වෙලා තියෙන 100%ම ස්වභාවික සාකසාර. ඉතින් මේ ස්වභාවික සාකසාර 11ක අපූර්වතම සංකලනයක් තමයි කැප්සූලයක් හැටියට අපි අතට පත්වෙන්නේ. ඔබ ග්ලෝ භාවිතා කරලා සතියක් දෙකක් තුනක් යනකොට ඔබට ඔබේ සමේ පැහැදිලි වෙනසක් දැක ගන්න හැකියාව තිබේවි. ඔබේ සම අර තිබුණට වැඩිය හොඳ මොයිච ගතියක්, වියලි ගතියෙන් තොර ඉතාමත්ම හොඳ දිදුලන ගතියක්, ග්ලෝයින් ඉෆෙක්ට් එකක් ලැබිලා ඔබේ සම බොහොම ලස්සන නිරෝගී භාවයට පත් කරන්න හැකියාව තියෙනවා ග්ලෝ පෝෂණ අතිරේකයට. මොකද ඒ අපි අභ්‍යන්තරයට ලබා ගන්නා දෙයක් නිසා අභ්‍යන්තරයට ගමන් කරමින් ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලබා දීමේ හැකියාව ග්ලෝවල අන්තර්ගත වෙලා තියෙනවා. ග්ලෝ කියලා කියන්නේ සමට පමණක්ම සීමා වෙච්ච නිෂ්පාදනයක් නෙමේ, සමට වගේම ඔබේ හිසකෙස් වලටත් නියපොතු වලටත් ඉතාමත්ම හොඳින් පෝෂණය ලබා දෙමින් ඔබේ සම ආරක්ෂා කරනවා වගේම නියපොතු ඒ වගේම හිසකෙස් වලටත් ඉතාමත්ම හොඳ පෝෂණයක් ලබා දෙනවා.
ඉතින් මං හිතන්නේ ඔබ ග්ලෝ භාවිතා කරනවා නම් දැනටමත් ඔබ දන්නවා භාවිතා කළ යුත්තේ කෙසේද කියන්නේ ඔබ අනිවාර්යෙන් දිනකට කැප්සූල් දෙකක් ලබා ගන්න අවශ්‍යයි උදේ ආහාරයට පසුවත් රාත්‍රී ආහාරයට පසුවත් බැගින් මේ ආකාරයට ඔබ ග්ලෝ පෝෂකේ ලබාගෙන ඔබේ තියෙන සුන්දරත්වය තව තවත් වැඩි කරගන්න හැකියාව තියෙනවා පමණක් නෙමේ බොහෝ වෙලාවට අපෙන් බොහෝ දෙනෙක් විමසනවා මේ මනාලියන්ට පමණක්ද ග්ලෝ භාවිතා කළ යුත්තේ කියලා ඇත්තටම නෑ අපි මෙතෙන්දී විශේෂයෙන් මනාලියන් ගැන කතා කරන්නේ මේක මනාලියන් සඳහා වෙන වැඩසටහනක් නිසා නමුත් ලස්සනට සුන්දරව ඉන්න කැමති ඕනෑම කෙනෙකුට කාන්තා පිළිම වේදේකින්තර ඕනෑම කෙනෙකුට ග්ලෝ පෝෂණ අතිරේකේ ලබාගෙන තමන්ගේ තියෙන සුන්දරත්වය තව තවත් වැඩි කරගන්න හැකියාව තියෙනවා. තරුෂි සහ තනුෂගේ විවාහ මංගල්‍යය අපි දැන් ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. තරුෂිගේ සාරිය ලබා දුන්නේ සරීටා ටෙක්ස්ටෝරියම් ආයතනයෙන්. ඒ දෙකම ඇය හැඩුණේ රූපලාවන්‍ය ශිල්පී සුභාෂ් අබේ වික්‍රම අතින්. මේ සාරිය එක ගොඩාක් ලස්සන සාරිය එකක්. හැම දිනම මේ පිළිබඳව ඇයට වර්ණනා කළා. අපි සූදානම් වෙන්නේ ඒ විවාහ මංගල්‍යය ඔබට ඉදිරිපත් කරන්න. බාදක බිඳලා කඳුරෙලි සලලා ඔබ මගේ කුමරිය වූව අතැගිලි පටලා පෙම්වස් දොඩලා දිවිගෝමකෙක් කුව මුළු සසර පුරා දිවි තිබෙන තුරා මම නුඹව පතා සිටියා මුළු ලොවම වෙලා නුඹ මගේ මවෙලා ඔබ හිඳි අපි දෙන්නගේ වෙඩින් එක පහුගිය දවසක පැවැත්වුණා. අපි දෙන්න මේක ප්ලෑන් කරේ මාස 6කට කලින්. ඉස්සෙල්ලාම අපි බැලුවේ මාව ඩ්‍රෙස් කරන කෙනෙක්. ඉතින් අපි කීප දෙනෙක්ම බැලුවා. ඊට පස්සේ සුභාෂ් අබේ වික්‍රම තමයි අපේ ලාස්ට් ඩිසිෂන් එක උනේ. මගේ මොනේ ෆීචර්ස් උත් එක්ක මම ගොඩක් ආස කරේ කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් වෙන්න. ඒ වගේම තනුජ ඩ්‍රෙස් කරේ රට මුල් ඇඳුම. ඊට පස්සේ අපි මැටීරියල්ස් තෝරගන්න අපි සරියට එකට ගියා. බාදක බිඳලා කඳුරෙලි සලලා ඔබ මගේ කුමරිය වූව අතැඟිලි පටලා පෙම්වස් දොඩලා දිවි ගෝමකෙක් කුව සාරයකට අපි චුග වයිට් මැටිරියල් එකක් තෝරගත්තා. එක ලස්සන ලේස් කට්වක් තියෙන මැටිරියල් එකක්. ඉතින් අපි මැටිරියල්ස් තෝරගන්න මමත් සුභාෂුත් අනුජත් අපි තුන්දෙනාම සාරියට එකට ගියා. මගේ ඩ්‍රෙස් මේක උනේ නයෝම විජේසිංහ. තරුෂගේ කැන්ඩියන් එකට ගැලපෙන්න මමත් ඇස් කරේ මුල් ඇඳුම. අපේ ගෲප් එකේ බෙස්මන්ල හතර දෙනයි පේජ් බෝය් කෙනෙකුයි හිටියා. ඒගොල්ලත් අපි ඔක්කොමලා අයිවරි කලර් එකෙන් තමයි මුල් ඇඳුම ඇඳේ. අපි ගොයිනවේ චේන්ජ් කලර් එකට තෝරගත්තේ රෝයල් බ්ලූ කලර් එක. එතකොට තනුජ බ්ලූ කලර් බ්ලේසර් එකයි මම බ්ලූ කලර් දිග ෆ්‍රොක් එකක් අපි ඩ්‍රෙස් කරා. ඒක මට ඩ්‍රෙස් මේක් කරලා දුන්නේ නයෝම විජේසිංහ. දිග ලස්සන ෆ්‍රොක් එකක් එදා නයෝම මට මගේ දවසේ ක්‍රියේට් කරලා දුන්නා. කේක් එක මට කරලා දුන්නේ ෂුගර් ආර්ට් එකේ ෂිහාන්. අපේ බෑන්ඩ් එක ප්ලේ කරේ ට්‍රියෝස් බෑන්ඩ් එක චින්තක මලිත්. ඒ වගේම ග්‍රූම්ට සර්ප්‍රයිස් ඩාන්ස් එකක් මමයි මගේ බ්‍රයිඩ්ස් මේඩ්ල හතර දෙනයි ලන්ච් එකට කලින් දුන්නා. එතකොට අපි දෙන්නගේ ගොයිනවේ එක චේන්ජ් කරලා අපි දෙන්නා ෆස්ට් ඩාන්ස් එකකින් ඩාන්සින් ෆ්ලෝ එක ස්ටාර්ට් කරා. ඒ වැඩින් එක
ඒකේ සියලුම මැටිරියල්ස් අපි සිලෙක්ට් කරේ සරියට එකෙන්. සරියට එකෙන් අපිට එදා ලොකු සපෝට් එකක් දුන්නා ලස්සන මැටිරියල් සිලෙක්ට් කරගන්න. අතර මේක අගේ කරන්න ඕනේ. රතුපාට ලෙහෙන් එකක් මගේ හෝම් කමින් එකට මම සරියට එකෙන් සිලෙක්ට් කරා. ඒක හරිම ලස්සන ඩල් ගෝල්ඩ් ඇන් රෙඩ් කලර් ලෙහෙන් එකක්. ඒකට මැච් වෙන්න තනුජ ඩ්‍රෙස් කරේ බ්ලැක් කලර් මහරජ කිට් එකක්. අපි දෙන්නගේ දවස ලස්සන කරගන්න අපිට ගොඩක් අය උදව් කරා. එයාලෙන් තමයි එදා අපේ දවස කලර් ෆුල් වුණේ. ඒ හැම දිනෙකටම මම මේ වෙලාවේ ස්තුති කරන්න කැමතියි. ඔබ මගේ කුමරිය වුවා අතැඟිලි පටලා පෙම්බස් දොඩලා දිවි ගෝමකෙක් කුවා මුළු සසර පුරා දිවි තිබෙන තුරා මම නුඹව පතා සිටියා.